ඇතුළත සැලසුම් සකස් වෙන ඒ සැලසුම් සකත් දියත් වෙන සතියේදී ඒ මහා දේශපාලන පින්කමට පින්කමේ කොටස්කරුවෙක් වෙන්න කියලා කියන ආරාධනාව අපි කරනවා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සිය දෙවන පදවි ප්‍රාප්තියේ දිවුරුම් දෙන්නේ ජනතාව බලාපොරොත්තු වටත් වඩා 100%ක් පොරොන්දු ඉටු කළ නායකයෙකු වශයෙන් බව අමාත්‍ය ඩලස් අලහපිරුම් මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ලබන නොවැම්බර් 19 වෙනිදා රටේ අනාගතය සාර්ථක කරන දිනේ ලෙස ඉතිහාසයට එක්වනු ඇති බවයි. කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මෙය රට වෙනස් කරන රටේ වර්තන ලකුණක් විදියට වර්තන දිනය ලෙස අපි හඳුන්වන්න කැමතියි. එතුමා දෙවෙනි දුර ප්‍රාප්තියට පිවිසෙන 19 වෙනිදා දිනය. පළවෙනි ජනාධිපතිවරයා තමයි සාමකාමී රටක ත්‍රස්තවාදය අංශු මාත්‍රයකින්වත් නැති රටක දිවුරුම් දීම සිදු කරන්නේ තමන්ගේ දෙවෙනි දුර කාලය සඳහා. ඒ එක වැදගත් කාරණයක්. අනික් හැම ජනාධිපති කෙනෙක්ම දිවුරුම් දෙනකොට ජේ.ආර්. ජයවර්ධන මහත්තයා දිවුරුම් දෙනකොට පොඩි පොඩියට හරි ත්‍රස්තවාදයේ තිබ්බා. එතුමා තමයි ඒක ලොකු කරලා වඩවලා ගත්තේ. නමුත් ඒ මොනම ආකාරයකවත් අංශු මාත්‍රයකවත් ත්‍රස්තවාදී බලපෑමක් නැති රටක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දෙවෙනි දුර කාලයට දිවුරුම් දෙනවා. ඒක තමයි මෙතන තියෙන පළවෙනි ඓතිහාසික වැදගත්කම. හැම ජනාධිපතිවරයෙක්ම දෙවෙනි දුර කාලයට ගියේ පළවෙනි දුර කාලයට වඩා බලය දුර්වල කරගෙන ස්ථාවර භාවය අහිමි කරගෙන අර්බුදකාරී වාතාවරණයන් උග්‍ර කරගෙන මහජන විරෝධය වැඩි කරගෙන දෙවෙනි දුර කාලයට ගියා නම් ගියේ එහෙම. හැබැයි ඉතිහාසයේ පළවෙනි වතාවට ශ්‍රී ලංකාවේ පළවෙනි ජනාධිපතිවරයා පළවෙනි දුර කාලයේ තිබුණට වඩා වැඩි බලයක් පාර්ලිමේන්තුව ඇතුලේ 3/2 බලයක් සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ ඇති කරගෙන සියලුම පළාත් සභාවල බලය ආණ්ඩුව සතුව තියාගෙන පළාත් සභාවල සැලකිය යුතු ප්‍රමාණයක 3/2 මට්ටමේ බලයක් නිර්මාණය කරගෙන පළාත් පාලන ආයතන 90ක 95ක පමණ බලය සහිතව ඉතාම ස්ථාවර ඒ කියන්නේ පළවෙනි දුර කාලයේදී තමන් සතුව නොතිබුණු මහා ශක්තිමත් දේශපාලන බලයක් අතැතිව දෙවෙනි දුර කාලයට දිවුරුම් දෙන එකම නායකයා තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපති. ඒක හුදු රාජ්‍ය නායකයා ජනාධිපතිවරයෙක් තමන්ගේ දෙවෙනි දුර කාලයට දිවුරුම් දීම කියලා පටු කොට සැලකිය යුතු නැහැ. මේ ජාතියේ තව වැදගත් හැරවුම් ලක්ෂයකට යොමු කිරීමක්. අද රතුවෙලිය තෙල්දෙනිය සංගිලි පාලම ගැන මහනුවර තෙල්දෙනිය ඇල්ලියද්ද ප්‍රදේශයේ ඇති මාර්ග සංගිලි පාලමයි මේ. ගම්මාන ගණනාවකට මෙන්ම ඇල්ලියද්ද ප්‍රාථමික විද්‍යාලයට යාමට ඇති එකම මාර්ගයද මෙයයි.